ඔබ උදෑසන පළමු ආහාරය පිළිබඳ සෑම විටම කල්පනාකාරී විය යුතුයි. සමහර ප්‍රයෝජනවත් ආහාර හිස්බඩට ගැනීමෙන් එය ඔබට හානි කර වෙන්නත් පුළුවන්. ඒ නොසලක හැරීම ඇත්ත වශයෙන්ම ගැටලු ඇති කළ හැකි. හිස්බඩක් මත පරිභෝජනය කිරීම හානි කර බැවින් ඔබ වැළකී සිටිය යුතු සෞඛ්‍ය සම්පන්න ආහාර රාශියක් තියෙනවා. ඉතින් හයිඩ්‍රොක්ලොරික් අම්ලය යෝගට් වල ඇති ඔබට අවශ්‍ය ලැක්ටික් අම්ලික බැක්ටීරියා විනාශ කරයි. හිස් බඩට යෝගට් ආහාරයට ගැනීමෙන් ඔබට විශේෂ හානියක් සිදු නොවුවත් මේ බඩ හිස් නම් යෝගට් වල අඩංගු සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබට හැකිවන්නේ නැහැ. පළතුරු වලින් ගත් කල පෙයාස් කෙසෙල් සහ පැඟිරි සහිත ගෙඩි හිස් බඩට අනුභව කළහොත් තත්ත්වේ නරකතර හැරෙන්න පුළුවන්. පෙයාස් වල හිස් බඩේ ශ්ලේෂ්ම පටල වලට හානි කළ හැකි අමුතන්දු තියෙනවා. ඒ වගේම තමයි හිස් බඩට කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිර ප්‍රවාහයේ මැග්නීසියම් ප්‍රමාණය තීනු ලෙස වැඩිවීමෙන් ඔබේ හදවතට හානි සිදුවීමත් වෙන්න පුළුවන්. ඔබ උදෑසන පළමු ආහාරය ලෙස මිදිවැනි පැඟිරි පළතුරක් අනුභව කරන්නේ නම් එය පහළ ඊසෝපේගස් එසේ නැත්නම් අන්නස්සෝත්‍රේ උපද කරන්න හේතු වෙනවා. ඉතින් මෙවැනි ආහාර ඔබගේ දිවා හෝ රාත්‍රී ආහාරයට එකතු කරගන්න අමතක කරන්නත් එපා. මන්ද මේ වගේ තිබෙන පෝෂණය අපට ඉතාමත් අත්‍යවශ්‍ය නිසා. සහිත ආහාර වශයෙන් ගත් විට පේස්ට්‍රි, කප්කේක්, ෂෝට් ඒට්ස් වැනි ප්‍රණීත ආහාරවල ඊස්ට් අඩංගු වන අතර එමගින් ඔබේ ආමාශයේ ශ්‍රේෂ්ම පටල උපිත කර තුනී කිරීමට හේතුවක් වෙනවා. එසේම ඒවායේ අඩංගු සැකසු සීනි අධික ලෙස අක්මාවේ තැන්පත් වීමත් සිදුවීම වෙන්න පුළුවන්. එබැවින් හිස් බඩට මෙම ආහාර ගැනීමෙන් වැළකී සිටීම කළ යුතුයි. සැර කුළුබඩු සහිත ආහාර ඔබගේ හිස් බඩට මේවා අඩංගු ආහාර ගැනීමෙන් ආමාශයේ ශ්ලේෂ්ම පටලෙ තුවාල වීම සිදු වෙනවා. මන්ද ඒවායේ ඇති අධික සැර නිසා එය හිස් බඩට කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. බොහෝ පුද්ගලයන් අතර තේ හෝ කෝපි උදෑසන පළමු බිම ලෙස ප්‍රසිද්ධව පවතිනවා. නමුත් ඒවා ඕකාරය සහ බඩපිම්ම ඇති කළ හැකි බැවින් ඒවා මඳක් හානි කරයි. ආම්ලිකතාව වැඩි කිරීමට හේතු වන බැවින් ගෑස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ වඩාත් නරක ඇතට හැරීමත් සිදුවෙන්න පුළුවන්. කෘතිම පළතුරු බීම හිස් බඩට ගැනීමද නොකළ යුතුයි. අධිසාන්ද්‍රී සීනි අඩංගු බැවින් එමගින් ඔබගේ රුධිරයේ සීනි මට්ටම වැඩිවීම සිදුවෙනවා. උදෑසන පළමු දේ ලෙස කෘතිම බීම පානය කිරීම ශ්ලේෂ්ම පටලවලට හානිවීම කළ හැකි අතර ආමාශයට රුධිර සැපයීම අඩු කර ආහාර ජීර්ණයද අඩපණ කරනවා. එය මලබද්ධයට හේතු වෙන්නත් පුළුවන්. ඔබ අවදි වූ විට ඔබගේ මුඛයට දැමූ පළමු දේ ඔබේ සෞඛ්‍යයට තීරණාත්මක වන බැවින් එය සංසන්දනාත්මකව වඩා සංවේදී වෙනවා. මෙම වීඩියෝවේ ආහාරයට ගත යුතු හා නොකළ යුතු දේ පිළිබඳ මූලික දැනුම ගැනයි අපි සාකච්ඡා කළේ.